ඕනම නිවසක අන්නාධිශාක එකක් හෝ දෙකක් කීපයක් අපට දකින්න පුළුවන්. ගොඩක් අය අන්නාසි තම නිවෙස්වල විශාල ප්‍රමාණයක් වගා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඊට හේතුව තමයි වල් පැලෑටි හැදුනහම ඒ වල් පැලෑටි විනාශ කරන්න වල්නාශක යොදන්න සිදුවෙන නිසා. අන්නාසිවල වල් මර්ධනය සඳහා යොදන වල්නාශකයක් අද වෙළඳපොළේ අලෙවි වෙන්නේ ඉතාමත් ඉහළ මිලකට. වල්නාශක යොදන්න නැතුව පහසුවෙන් අන්නාසි වගාවේ වල් මර්ධනය කරන හැටි අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු. තාමත් ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින අතරම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලන්න පුළුවන්. ඕනම කෙනෙක්ට තව නිවසේ පොඩි ඉඩක අන්නාසි පැල 500ක් පහසුවෙන් වගා කරගන්න පුළුවන්. අන්නාසි කියන්නේ ඉතාමත් ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන් හොඳ පෞතුරු විශේෂයක්. මේ බලන්න මගේ ඉඩ මේ කුඩා ඉඩක මම පවත්වාගෙන යන මගේ මේ අන්නාසි වගාව. ඔයාලා දන්නවා අන්නාසි වගාවට දැඩි අවරශ්මිය සුදුසු වෙන්නේ නැහැ. රසායනික පොර දාන්න නැතුව කාබනික ද්‍රව්‍ය විතරක් යොදාගෙන අපිට අන්නාසි පැල 500ක් වවා ගත්තොත් එහෙම අපිට විශාල ආදායමක් ලබා ගන්න හැකියාව තියෙනවා. අන්නාසි වගාව ගැන මගේ චැනල් එකේදී මම වීඩියෝ කීපයක් කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවත් ඔයගොල්ලෝ බලන්න. අන්නාසි වගාවට වල් පැලෑටි හැදුනහම අපිට කරන්න පුළුවන් මේ ආකාරයට පත්‍ර කපලා ඉවත් කරලා ඉවර වෙලා ඊට පස්සේ වල් පැලෑටි මර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අතින් උනත් අපිට පහසුවෙන් අවුලා ඉවත් කරන්න පුළුවන් කටු වැරෙන්නේ නැතුව. ගොඩක් අය හිතනවා මේ විදිහට අන්නාසි පත්‍ර කැපුවාම ගහ බාල වෙනවා කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම කරාම ඊට පස්සේ ඉතාමත් හොඳින් ගහ වර්ධනය වෙලා අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න හැකියාව තියෙනවා. අපි ගවල ඉවත් කරන වල් පැලෑටි ඒව අන්නාසි ශාක වලට දැම්මම පස්සේ ඒවත් අපිට පෝරක් විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කපලා ඉවත් කරන අන්නාසි පත්‍ර ඒවත් ශේෂ්ත්‍රයට දාන්න. ඒවත් හොඳ පෝරක් තමයි අන්නාසි ශාක වලට. මේ ආකාරයට වල් නිරාකරතර පස්සේ අපිට පුළුවන් පීසීරියාතු වල් සූර්යකාන්තතු මේ පැලවලට යොදන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඔයාලට පුළුවන් නම් කුකුල් පෝර සමග කොම්පෝස්ට් යොදන්න අන්නාසි ශාකවලට විශාල අත්සනක් ලබා ගන්න පුළුවන්. ගෙදර පරිභෝජනීයට වේවා විකිණීමට හෝ වේවා ඕගොල්ලෝ නිවසේ වගා කරන කිසියම් හෝ පළතුරකට කෙමිකල් වර්ග යොදන්න එපා. හැම වෙලාවෙම රසායනික ද්‍රව්‍ය වලින් ඈත් වෙලා අපේ වගාව කරගෙන යන්න උත්සාහ කරන්න. අද වෙළඳ පොලේ තියෙන කිසිම පළතුරක් අපිට ආහාරයට ගැනීමට යෝග්‍ය තත්ත්වයේ නැහැ. ඒවට 100%ක්ම කෙමිකල් ද්‍රව්‍ය මිශ්‍ර කරලා තියෙන්නේ. මේ හින්දා අපිට පුළුවන් අපේ නිවස්වල රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර මේ ආකාරයට පළතුරු වවා ගන්න.